හොඳයි, අපි මේ ඊයේ අපි මේ ගාථාවක් කිව්වනේ නේද? ගාථා දෙකක් කිව්වා. ඉතින් මේ අපි කිව්වේ කොහොමද? ගාථාව මතකයිද? කොහොමද කිව්වේ ගාථාව? වත්තු සංකාමනා චේව සංඥායච විවර්තනා ආවජ්ජන බලංචේව පටිසංඛා විපස්සනා. මේ පටිසං ඒකට කියන්නේ පටිසංඛා විපස්සනාව කියන එකයි හඳුන්වා දෙන්නේ. වත්තු සංකමනා කියලා කිව්වොත් මෙනෙහි කරන අපිට මොකක් හරි දෙයක් අරමුණක් එනවා. දකින එකක්, අහන එකක්, රූපයක්, වේදනා සංඥා සංඛාර මොකක් හෝ දෙයක්. ඒකේ මොකද කරන්න ඕනන්නේ? ඒකේ බලන්න ඕනේ අනිත්‍ය. අනිත්‍යත්වයේ දකින්න. ඊට පස්සේ ඒ අරමුණේ අනිත්‍යත්වයේ වෙනස් වීම බැඳ බලලා ඊට පස්සේ ඉක්මනටම හැරෙන්න ඕනේ. මොකටද? ඒ අරමුණ වෙනස් වෙන බව දැකපු හිතට හැරෙන්න ඕනේ. හැරිලා ඒ ඉස්සර වෙලා වස්තුවේ අරමුණේ වෙනස් වීම දැකපු හිතෙත් වෙනස් වීම දකින්න ඕනේ. ඕක ඉක්මනට කරගන්න ඕනේ. අර අරමුණෙන් මේ පැත්තට පැන ගන්න ඕනේ. ඒකට කියනවා මොකද්ද? වත්තු සංක්‍රමණාවේ කියලා. එහා වස්තුවේ මෙහා වස්තුවට සංක්‍රමණය වීම කියන්නේ. ඔය ඊළඟට සංඥායච විවර්තනා කියලා කිව්වේ ඔය මේ ඒකෙත් තිබෙන අනිත්‍යයත්. මෙන්න මේකට කියවන මොකද්ද? පටිසංඛා විපස්සනාවේ කියලා. ඊළඟට කිව්ව තව එකක්. ආරම්මණං අන්වයේන උභෝ ඒකව වත්තනා නිරෝධි අධිමුත්තත්තා වයලක්ඛණ විපස්සනා. මොකද්ද ඊ කිව්වේ? ආරම්මණං අන්වයේන. දැන් අන්වය කියලා කිව්වේ මොකද්ද? ක්‍රමය, විධිය, ඒ අනුසාරයෙන්. දැන් එකක් දැක්ක ඉස්සර වෙලා මේ අරමුණ වෙනස් වෙනවා, ඒ බලන හිත වෙනස් වෙනවා. මේ වර්තමානයේ. ඊට පස්සේ අතීතයට යනවා. අතීතයට ගිහිල්ලා අතීතයේත් බලනවා. ඒත් ඒ සිදුවීම එහෙමමයි. අනාගතයටත් බලනවා. ඒත් ඒ සිදුවීම ඒ විදිහටයි. ඒක නිසා උභෝ කියලා කියන්නේ ඒ අතීතයයි අනාගතයයි. ඒ දෙකත් ওই විදිහට බලනවා. හැමතැනම Nirodhe peena nisa kadi yama bindi yama peena nisa ekata kiyana mokadda? Nirodhe vinasha viyayama dakime adimutta thave kiyala kiyanne basa gattai kiyala. Ekata kiyana mokadda? Vaya lakkhana vipassanawa kiyala kiyanne. Vaya lakkhana vipassanaye hemmatanama kada bindime thamai peene. Aarammananchi patisankha bhangancha anupassati shunyatocha upatthanam adipana. ආරම්මණංච පටිසංඛා කියලා කියන්නේ අර අරමුණක් දැකලා බංගං චනුපාසති ඒකේ හිතත් දැකලා දකිනවා. ඊට පස්සේ මේකට ඉස්සෙල්ලා යන්න ඉස්සෙල්ලා මම කතාවක් කියන්නම්. මිසලා ප්‍රශ්නිකුත් ඇහුවා. මේ කියපු කතාව තේරෙනවද? මේක මේ කියන එකම තේරෙනවද? නෑ නේද? මේක තේරුම් මොකද්ද? අරමුණේ බිඳී යෑම නුවණින් දැන. ඊටවත් මේකෙන් කියන්නේ දැන් මේ මොකද්ද කියන්නේ? ආරම්මණංච පටිසංඛා බංගංච අනුපස්සති. ඒ දකින හිතේ පිඳියම දැක. මේක දකිනකොට මොකද්ද වෙන්නේ? මේක දකිනකොට වෙන්නේ කිසිම දෙයක් තියෙනවා කියලා පුද්ගලයෙක් හැටියට හරි දෙවියෙක් හැටියට බ්‍රහ්මයෙක් හැටියට කිසිම තැනක දෙයක් තියෙනවායි කියලා බාරගන්නේ නෑ හිත. මේ
තියෙන්නේ බිඳිලා 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 කැඩි 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 යන්නා වූ සංස්කාර ස්වභාවයක් විතරයි මේකේ තියෙන්නේ. සංස්කාරය ටිකක් තියෙනවා, හැබැයි සත්පුද්ගල මොකක්වත් නැහැ. මෙහෙම එකක් තියෙනවා, මේ සංස්කාරයෝ සහ සත්පුද්ගලෝ කියලා කියන්නේ එකක්ද දෙකක්ද? සංස්කාරයෝ සහ සත්වයෝ පුද්ගලයෝ දෙකක් දෙකක්ද? ඒක ධර්මතා දෙකක්. ඒ කියන්නේ සංස්කාර ටිකක් අල්ලගෙන තමයි සත්වයේ පුද්ගලයේ කියන එක හයි කරන්න යන්නේ. නැත්ති මොනවද? සත්වයේ පුද්ගලයේ නැත්තේ සංස්කාර ටික ඔහි තියෙන. ඉතින් ඒ තියෙන හින්දානේ පේන්නේ නේද? දැන් අපි මෙනෙහි කරනකොට නාම ධර්මයෝ රූප ධර්මයෝ පේනවා තියෙනවා කියල. එතන නැති වෙන්නේ මොකද්ද? සත්වයේ පුද්ගලයයි නැත්තේ. එතකොට ශූන්‍යතාවයක් තියෙනවා. මොකද්ද ශූන්‍ය? සත්වයේ පුද්ගලයක් නැහැ. සංස්කාර ශූන්‍යයිද? සංස්කාර ශූන්‍ය නැහැ. සංස්කාර තියෙනවා. අර වැලි අලිය වගේ. මං කිව්වා නේද? වැලි වලින් අලියෙක් හදනවා. වැලි වලින් අලියෙක් හදලා අපි අලියා කියලා හිතා ගන්නවා. තියෙන්නේ මොනවද? වැලි. හැබැයි දැන් අලිය කැඩුවෙන් පස්සේ මොකද තියෙන්නේ? වැලි තියෙනවා. නැත්ති මොකද? අලිය නැහැ. ආන් මේ වගේ මේ සංස්කාරයෝ කැඩිලා බිඳලා යනවා. සංස්කාරයෝ ටිකක් නම් තියෙනවා. දැන් රහතන් වහන්සේලාට සංස්කාරයෝ පේනවද? රහතන් වහන්සේලාට සංස්කාරයෝ පේනවද? පේනවා. සංස්කාරයෝ රහතන් වහන්සේලාට පේනවා. සාන් රහතන් වහන්සේලාට පේන්නේ නැති මොනවද? සත්වයේ පුද්ගලයෝ වෙන්නේ නැහැ. සත්වයේ පුද්ගලයෝ නැහැ. සත්වයේ පුද්ගලයේ කියන ගතිය ඒකින් නැහැ. සංස්කාරය ටිකක් විතරක් තියෙනවා. රහතන් වහන්සේලා ඇත්තටම අර සත්වයේ පුද්ගල සංඥාව අයින් කළා තියෙනවා. ආන්න ඒ වගේ. මේ වැඩේ කරනකොට මේ බිඳීම, වෙනස් වී යෑම, කැඩීම මේක මෙනෙහි කරගෙන හිත හිතා හිත හිතා හිත හිතා යනකොට දැක දැක යනකොට හිතට දැනෙනවා මොකද්ද? ශුන්‍යතෝ කියලා කියන්නේ ශුන්‍යතෝ උපට්ඨාන. ශුන්‍යතෝ උපට්ඨාන කියලා කියන්නේ දැන් එනේනේ ඔක්කොම මොනවා උපට්ඨාන කියලා කියන්නේ එළඹෙනවා කියන්නේ. එනේන සියල්ලක්ම මොකද වෙන්නේ? ශූන්‍ය වශයෙන් තමයි මතුවේ, එළඹෙන්නේ. සත්‍යය පුජ්ජලි හැටියට නෙවෙයි. දැන් දකින දකින හැම එකක්ම පේන්නේ සංස්කාර නැහැ කියලා පේන්නේ නැහැ. සංස්කාර ටිකක් තියෙනවා. ඒ සංස්කාර ගොඩේ මොකද නැති? සත්‍යය පුජ්ජලි දෙවියන් කාත්මයක් සීවයක් මොකක්වත් නැහැ. ඒක නිසා කියන ශුන්‍යතෝ උපට්ඨාන කියලා. ශුන්‍යතෝ උපට්ඨාන. මෙන්න මේ ශූන්‍යතාවේ හැම දෙයක්ම මේ දකින දේවල් බලන දේවල් අහන කතා කරන ඉතින් ඔය අපි මොකක් හරි දෙයක් කෙනෙක් එක්ක කතා කරනවා, ආමතනවා, සාකච්ඡා කරනවා. හැබැයි මේ ඇවිල්ලා සත්‍ය පුද්ගලයෝ නෙවෙයි කියලා එහෙම තේරෙනකොට, හිස් බවක් තේරෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ කාරණා තුන එනකොට ඒකට කියනවා අධිපඤ්ඤා විපස්සනාව කියලා කියන්නේ සත්‍යෝ පුද්ගලෝ බාර ගන්න නැතුව මේ සංස්කාර තියෙනවා, නාම රූප ධර්ම කැඩලා බිඳලා යනවා. ආන්න ඒ මානසිකාරයේ තියෙන වෙලාවට කියන මෙන්න මේ මානසිකාරය කියන මොකද්ද? අධිපඤ්ඤා විපස්සනාව කියලා. දැන් විපස්සනා කීයක් කියලා දුන්නද? පටිසංකා විපස්සනාවයි, වයදම්ම විපස්සනාවයි, අධිපඤ්ඤා විපස්සනාවයි. ඇත්තටම එකම විපස්සනාවේ ඔය අං පැටිකඩ තුනක් තමයි ඔය කියලා දෙන්නේ. වය ලක්ෂණ විපස්සනාව. මේ බිඳී යෑම, කැඩී යෑම, වෙනස් වී යෑම, බැලීම
ඒ තරම්ම වටිනවා. ඒ තරම්ම වටිනවා. දැන් අපි භාවනා කරගෙන යනකොට භාවනා කරන කරුණු තුනක් තියෙනවා. ඒ තමයි අපිට විපස්සනා වශයෙන් භාවනා කරනකොට ඇති වෙන්න ඕනේ මේක කැඩිලා බිඳිලා යනවා කියන වැටහීමෙන් දුවන. ඒක කියන මොකද්ද? අනිත්‍යානුපස්සනා අනිත්‍යානු දර්ශනය කියලා. දෙක තේරෙන්න ඕනේ යමක් අනිත්‍ය නම් එතන කිසිම වින්දනය කර සතුටක් වෙන්න දෙයක් නැහැ. ඒ තමයි දුක. දුකක් දැනෙන්න ඕනේ. අනිත් එක තමයි යම් කිසි දැනක වෙනස් වෙනවා නම් දුකකුත් තියෙනවා නම් එතන ආත්මයකුත් නැහැ. ඉතින් දුක් වෙන තැන මේ මොකද්ද? ආත්මය නේද? දුකක් වෙනවා නම් ආත්මයකුත් නැහැ. අපි විපස්සනාවක් කරනකොට ඒ විපස්සනාවේදී දැනෙනවා මෙන්න මේ කාරණා තුන. දැනෙනවා සය කය වශයෙන් දැනෙනවා, වැයමී වශයෙන් දැනෙනවා, ශූන්‍ය වශයෙන් දැනෙනවා. මෙන්න මේ දෙකම ඇවිල්ලා අනිත්‍ය ඥානය. මේ සය වෙනවා, වැය වෙනවා කියලා කියන්නේම අනිත්‍ය ඥානපස්නා. අනිත්‍ය ඥානපස්නාව. මේක මොකද්ද? මේක ඇවිල්ලා අනත්ත. අනත්ත අනුපස්සනාව. තේරුණා? යම් කිසි ධර්මයක් අපි මේ මෙනෙහි කරනවා යනකොට අපිට හැම එකක්ම පේන්නේ කැඩිලා බිඳලා යනවා කියලා. ඊළඟට වැය වෙනවා කියලා කියන්නේ වැය වශයෙන් කියලා කියන්නේ වැය වී යනවා. ඒකත් ඇවිල්ලා අනිත්‍යක්නේ. ඡය වෙනම වැය වෙන දෙකම අනිත්‍ය අනුපස්සනා. ශූන්‍ය වශයෙන් උත් දකින්නවා කියලා. ශූන්‍ය කියලා කියන්නේ මොකද්ද? සත්‍යෝ පුජ්ජලිය හැටියට බාරගන්නේ නැහැ කියන්නේ. එතකොට කියනවා මොකද්ද? අනත්ත අනුපස්සනාවයි කියලා. මේක නැත්නම් මොකද්ද? මෙතන එකක් අඩුයි. දුක නෑ. ඒකට කියනවා යම් කිසි දෙයක් අපි මෙන්න මේ විදිහට බලනවා නම් ඇදී වෙදී යනවා නම් මෙහෙම හිතන්න බලන්න. ප්‍රායෝගිකව කාට හරි කැන්සර් එකක් හැදෙනවා. අපි හිතමු කැන්සර් එකක් හැදුණා කියලා. ඔක මේ හෙම්බිරිසාවට බය නැහැ, කැන්සර් එකට බය නැහැ. එහෙමනේ. එන්න කැන්සර් එකක් හැදෙන්න කියලා. මම ඉතින් ඔන්න මොකද වෙන්නේ? දැන් මගේ ශරීරේ ක්ෂය වෙනවා. නේද? ක්ෂය වෙනවා. දැන් ඉතින් ආයෙදින්නේ නැහැ. ඕමම හිතනවනේ. එහෙම නැත්නම් දිරාපත් වෙනවා. කන්න බෑ, බොන්න බෑ. නේද? දැන් ක්ෂය වෙනවා. මේ ශරීරය නැති වෙනවා නම්, කැඩෙනවා නම්, බිඳෙනවා නම්, මේක දැන් ඉවර වෙලා යන්න යනවා නම් මොකක්ද ඇති වෙන්නේ? ඈ? නෑ. බයක් දැනෙන්නේ. අපිට බයක් නේද දැනෙන්නේ? කියන්නේ කැඩීමක් බිඳීමක් තියෙනවා නම් මොකක්ද ඇති වෙන්නේ? බයක් දැනෙන්නේ. ඊට පස්සේ තමයි මේ බය නිසා මොකද වෙන්නේ? බය නැති කරගන්න සාමාන්‍ය తాවකාලික බෙහෙත් ගමනවත් දොස්තරවරු හම්බ වෙන්න යනවා, අපිව හම්බ වෙන්න එනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරේ ඇති වෙන්නේ කුමක් නිසාද? සවැදී ඇති වෙන්නේ බය නිසායි. ඔය කට්ටිය ඔක්කොම ඇති වෙන්නේ එන්නේ බය නිසායි. ඒ බය මොකටද? මටද බය? නෑ, ඒගොල්ලන්ගේ අර ශරීරවල තිබෙන ක්ෂය වීම, වැය වීම නිසා. ඒගොල්ලෝ හොඳටම දන්නවා මේක මෙහෙම තියෙනවා, ඒක නිසා බයයි. ඒක නිසා මේකට කියනවා මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? දුක්ඛ අනුපස්සනාව. තේරෙනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ විදිහට අනුපස්සනාව තියෙනවා. අනිත්‍ය අනුපස්සනාව, දුක්ඛ අනුපස්සනාව, අනාත්ම අනුපස්සනාව. මම පොඩ්ඩක් එහෙට මෙහෙට කරේ ඒක විස්තර කරන විදිහට. ඔය විදිහට දෙනවා. මෙන්න මේකට කියනවා මොකද්ද? අධිපඤ්ඤා විපස්සනායි. මේකට මොකද්ද කරන්න ඕනේ? අධිපඤ්ඤා විපස්සනා හැදෙන්නේ මෙනෙහි කිරීම හොඳ හැබෙවි. හැම වෙලාවෙම අනිත්‍යත්වය පිළිබඳවම
නිස්සාරත්වයේ පිළිබඳවම බණ අහන්න ඕනේ, කියවන්න ඕනේ, හිතන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි ඔබ දැනෙන්නේ. ලොකු ලොකු හැටියට, පොඩි පොඩි දේවල් හැටියට, මධ්‍යම ප්‍රමාණයට, සියුම් සියුම් මෙනෙහි කරන්න. අපිට තිබෙනවා මේ ශූන්‍යතා වශයෙන්, දුක්ඛ වශයෙන් බලන්නේ නැති නිසා අපි පතන්න යනවා, අපි විඳින්න යනවා නේද? අපි යම්කිසි දෙයක් විඳිනවා, පතනවා, ඒකට ආසාවක් ඇති කරගන්නවා, ගොඩක් දේවල් කරනවා. ඒ ඇයි කිසිම දෙයක් වෙනස් වෙනවා කියලා අපි බාර ගන්න නැහැ හිත. ගියක් දොරක් ගන්න යන්න බලන්න. අපි අර ගෙවල් දොරවල් ගන්න යන අය යනවා මේ ඉරිදට නේ, බොහෝ දුරට තියෙන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ, ඕපන් හෝම් දවස් නේ. ඕපන් හෝම් දවස්ට ගිහිල්ලා ඉතින් ඔය බලනවා ඔය අහුමුළු වල කිචන් එක, ටොයිලට්, බිත්ති, වහලවල් නේද? හතර වටේ ගිහිල්ලා බලනවානේ. ඉස්සෙල්ලා යනකොට යන්නේ ඉස්සර ෆොටෝ එකනේ දකින්නේ. අපි අර මාකටිං, ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් දකින්නේ. ඒක දැක්කන් පස්සේ දිව්‍ය ලෝකයක් වගේනේ. ඒක ඊට පස්සේ හරි ඇට්‍රැක්ටිව්. ඊට පස්සේ ගාන දිහා බලනවා, ඊට පස්සේ ඉතින් පාර දිහා බලනවා. අපි යනවා මේ ඊරවද ගිහිල්ලා ඇතුලේ දැන් ඇවිදිනවා. ඇවිදිනකොට අපිට තේරෙනවා දිරාපත් වෙච්ච, වැස්සට තෙමිච්ච, తాවකාලික බෝඩ් ගහපු, ඒකට උඩින් පේන්ට් ගහපු, ඔහොමම තියෙනවා නේද? අපි යන්නේ ඇත්තටම ගණ්ඩ බලාගෙන වගේ යන්නේ. මෙහෙම එකක් තියෙනවා. ඇත්තට මේ කවුරුත් උවරක දීලා දන්නේ නැහැ මට කලින්. අනේ එහෙම නොවුනා නම් හොඳයි කියලා හිත හිත යනවා. එහෙම එකකුත් තියෙනවා. කොහොම හරි මේක යම්කිසි දෙයකින් මේ මම කතා කළ කොහොම හරි ගන්නවා. ඔය හැඟීමින් තමයි දැන් යන්නේ. කීලා හතර වටේ බලනකොට කියනකොට ඔය තෙමිච්ච තැන්, අඩුපාඩු තැන්, අර එහෙම වෙන කාපට් එහෙම නිකන් අර අපිරිසිදුයි, රොටන්, ඉරිලා, එහෙම කැඩලා බිඳලා තියෙන දැක්කන් පස්සේ මොකද වෙන්නේ? අර තිබිච්ච ගතිය, අර ඉන්ට්‍රස්ට් එක, අර සතුටු වෙච්ච ගතිය, රූපයෙන් බලපුවේ ඔක්කොම ටික නැති වෙලා. ඒ ඇත්තටම ඒකේ තිබෙන විනාශය දැකපු නිසා. ඒකට කියනවා මොකද්ද? නන්දිය අයින් කරනවා කියලා. නන්දිය කියලා කියන්නේ මේ සතුටු වෙන ගතිය, ආසාව. ඒක අයින් කරනවා නන්දිය. ඊළඟට ආය දැන් ඒ සම්බන්ධයෙන් තවත් තියෙනවා නම් ආසාවල්, මෙහෙම විදිහට කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, ණයක් ගන්න ඕනේ, අරහෙට දැනුම් දෙන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා තිබුණා නම් එහෙම ඒ ටිකත් අරකට එක්කම කනෙක් වෙලා නැති වෙනවා. අනිත් එක ආයේ ගෙදරට ආය තවත් ආසාවක් උපදවන්නේ නැහැ. ආය කවදාකවත් ආයේ ගෙදරට ආසාවක් උපදවන්නේ නැහැ. බැඳීමකුත් නැහැ. ඔන්න ඔය ටික ඔක්කොම සිද්ධ වෙනවා අපේ ජීවිතේට. ඇත්තටම අපේ ජීවිතේට මේ තරුණ කාලයට තියෙනවා, මේ තරුණ කාලයට තියෙනවා, ඒකට කියනවා මදය කියලා. තරුණ කාලයට තියෙන තරුණ මදය. තරුණ මදය කියන්නේ තරුණ භවෙන් මත් වෙලා නිකන් අපි මැරෙන්නේ නැහැ කවදාකවත් අපි එහෙම ඈ ශක්තිය තියෙනවා කියලා හිතනවා. ඊළඟට මේ කිසිම දෙයක් අපි එහෙම මැරෙන අය නෙවෙයි. අපි ඇවිල්ලා ඉපදිලාම තියෙන්නේ මේ ලෝකේ අයුක්තික අසාධාරණයට විරුද්ධව නැගිහිටින්ටයි කියන හැඟීම තමයි ඔය තරුණ කාලේදී තියෙන්නේ නේද? ඊට පස්සේ ඔය ගිහිල්ලා, පෙළපාලේ ගිහිල්ලා, රණ්ඩු කරලා, ගුටි කාලා, තෙමිලා, උවා වතුර කාලා, එහෙම එහෙම ගිහිල්ලා ඔබ වන් පස්සේ මේ තරුණ මදේනේ. තරුණ මදේ ඊට පස්සේ එහෙම මෙහෙන් වදිනකොට ඔක බහැල යනවා. අවුරුදු 50 60 එනකොට, 50 60 එනකොට අයුක්ති අසාධාරණ වෙනුවෙන් නැගහිරින්න මෙහෙම මළු මිනිසයා ඔව්වම තමයි කියලා තීරණයකට එනවා. ඒ කියන්නේ දැන් ෆයිට් කරනවද? නැහැ. ෆයිට් කරන්නේ නැහැ. හේතුව ඇයි? තේරුම් ගත්තා. ඒ කියන්නේ අර
තරුණ කාලේට එහෙම එකක් තියෙනවා. ඒක නිසා මේ සංස්කාර තියෙන දේවල් හැබැයි බොහොම කලාතුරකින් මේ එක්සෙප්ෂනල් තියෙනවා. එක්සෙප්ෂනල් කියලා කියන්නේ පොඩි දරුවෝත් ඉන්නවා. ඒගොල්ලන්ට තියෙනවා මේ ඒක ඇවිල සංසාර පුරුද්දක් හේතු කරගෙනයි එහෙම වෙන්නේ. නැත්තම් බොහෝ අයට තියෙනවා මේ බොහෝ අයට තියෙනවා ඔය තරුණ මත්ගති තියෙනවා. හැබැයි එහෙම නැති අයත් ඉන්නවා. එහෙම නැති අයත් ගොඩාක් ඉන්න ලංකාවේ උනත් ඉන්නවා. එහෙම ඇවිල්ලා මේ තිබුණයි කියලා එහෙම මේ ඒවට තීරුමත් තිබෙනවා. තරුණ ගතියක් තියෙනවා, තීරුමත් තියෙනවා. අන්දම වෙලා නැහැ. ඒ වගේ එක්සෙප්ෂනල් තියෙනවා. දැන් මේගොල්ලොත් ඉතින් තරුණයෝ වනේ. දැන් මේ අය ඔක්කොම ටික තරුණ තමයි. පරණයි. පරණ තරුණයෝ. පරණ තරුණ තරුණියෝ. එහෙමවත් කියලා හිතාගන්න. ඈ? ඒ වගේ මේ සංස්කාර ධර්මයන් ඔය මත්තුණයෙන් පස්සේ ග්‍රහණය කරගන්නේ අමුතුම මායාවක් විදිහට. අමුතුම පුදුම විදිහේ මායාකාරී පුදුම විදිහේ ඈඳලා බොරුවක පුදුම මුලාවක මුලාව කියන්නේ ඒ මනසේ. ඉතින් ඒ වගේ හිතකට මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙනවා කියන හැඟීම ඉන්නේ නැහැ. තරුණ මදේ නිසා. ජීවිත මදියත් ඒ වගේ. ජීවිත මදේ කියලා කියනවා ඔය ගොඩක් ජීවිත මදේ ජීවත් වෙලා ගොඩක් කල් ඉන්නවනේ. ඒ වගේ අයටත් තියෙනවා. සමහර අයට තිබුණ තදබල විදිහට ඔය වස්තු වල අනිත්‍යත්වය පේන්නේ නැති ගතිය. දවසක් මට මහත්ෙක් කියලා කියනවා ස්වාමීන් වහන්සේ මේ බෞද්ධ ආගමේ විතරයි මේ කැඩෙනවා බිඳිනවා අරමුණ දිකේ ඉන්නේ, අනිත් ආගම් වල එහෙම මොකක්වත් නැහැ, මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ඒ කියන එක මිනිස්සු පහදින් නැහැ කියන. බුද්ධ ධර්මයේ මිනිස්සු එන්නේ නැහැ. බුද්ධ ධර්මයේ පහදින් අනිත්‍යවට යන්නේ ඒ වගේ අනිත්‍යක් කියන්නේ නැහනේ. මේකේ තමයි මේ අනිත්‍යයි දුකයි අරමුණයි කියේ ඉන්නේ. ඉතින් එයාට තියෙන්නේ අනිත්‍යවට කම්පයා කරලා බලලා මේකට මිනිස්සු අද්දගන්න මේ වැඩක් එයාට. ඉතින් මේකේ තේරෙන්නේ නැති මේකේ අනිත්‍ය දුක් අනාත්මේ තේරෙන්නේ නැති එක්කෙනා මේකට අහවල් එකට නේද? ඉතින් ඒක යන්නේකනේ තියෙන්නේ. මේකේ මේකට ඉන්නවා නම් තේරුම් ගන්න ඕනේ යථාර්ථේ නේද? ඒකේ ගිහිල්ලා සැපයි කියලා හොයාගෙන ගිහිල්ලා බැරි වෙච්ච ගමන්නේ මෙහෙත් එන්නේ කට්ටිය ඔය එන්නේ නේද? ඒක නිසා මේක ඇවිල්ලා රියලිස්ටික් ඇත්ත තත්ත්වේ මේක තමයි යථාර්ථය. හැම වෙලාවෙම අපි අන්න ඔය විදිහට බලන්න ඕනේ මුලා වෙන්නේ නැතුව. ඇත්තටම මේ දැන් අපි අනාගතයේ එනකොට මේ ස්කෝල් මේ විදිහට තියෙන්නේ. අනාගතයේ අපි එනකොට අපි මේ විදිහට එන්න පුළුවන් වෙයිද? දැන් අපි දැකලා තියෙනවා සමහරලාට මේ මිනිස්සු ගිය මාසේ ආපු එක්කිනා නෙවෙයි මේ මාසේ එනකොට. හරි අමුතු වෙලා මූණත් වෙනස් වෙලා කොණ්ඩෙත් වෙනස් වෙලා ඇඳුමකුත් වෙනස් වෙලා එන විදිහයි කතා කරන විදිහයි ඔය වගේ වෙනස්කම් තියෙනවා. මේ අපි ඇසුරු කරන පරාසයේ මිනිස්සු එහෙම වෙනස් වෙන අනිත්‍යත්වයට යට වෙලා. ඉතින් පැතුම් මොකක් හරි පැතුවොත් එහෙම ලැබේවා කියලා හම්බ වෙන්නේ ඔක්කොම අනිත්‍යයෙන් යුක්ත වෙච්ච ඒවානේ. මේ තව එකක් තියෙනවා මේ භයානකක්. දැන් අපිට මේ විදිහට මේ අනිත්‍ය ගැන දුක ගැන මේ විදිහට සාකච්ඡා කරන්නට කතා කරන්නට අපිට හම්බ වුණේ අවස්ථාව ලැබුණේ අපිට ඒ වගේ අනිත්‍යත්වයේ ලෝකයේ තිබෙන අසාරත්වයේ නිස්සාරත්වයේ පිළිබඳව හොයලා දැනගෙන අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයක් ලෝකයේ තියෙනවා. ඒ තියෙන ඒ ධර්මය අපේ හිතවලට මොන විදිහකින් හරි කාන්දු කරගන්නට වද්දාගන්න ලං කරගන්න අවස්ථාව අපිට වාසනාවක් ලැබිලා තියෙනවා. අනිත් එක මනුස්ස ජීවිතයේ තමයි ඒකට හොඳම තැන. ඒ මනුස්ස අවස්ථාවත් හම්බුණා, ඒ ධර්මයක් හම්බුණා. ඒක නිසායි අපි මේක අහන්නේ. ඒ වාසනාවයි අපිට තියෙන්නේ. හැබැයි අපි යම්කිසි විදිහකින්වත් තිරිසන් ලෝකයකට ගියොත් අපායකට ගියොත් මේ වගේ තියෙන අහන්න තිබෙන අවස්ථාවල් මගහැරී යනවා කියන එක කෝටි ගණන් වලින් වැඩි වෙනවා. ආයේ තිරිසන් ලෝකෙට ගියන් පස්සේ එන්නේ නැහැ. එන්නේ නැත්තේ
බොහෝම කලාතුරකින් තමයි මේ මනුස්ස ලෝකයකට එන්නේ. හේතුව ඒකෙම සත්වය හැටියට උපාදානය වෙනවා. උපාදානය වෙවි ඒ තිරිසන් ලෝකයේම දුවනවා. තිරිසන් ලෝකයෙන් ප්‍රේත ලෝකයට, ප්‍රේත ලෝකයෙන් තිරිසන් ලෝකයට. තිරිසන් ලෝකයේ බොහෝම කලින් ඉඳලා, ප්‍රේත ලෝකයේ බොහෝම කලින් ඉඳලා මනුස්ස ලෝකයට ආවත් එයා දියුණු කරන්නේ මොනවද? තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ කරපු දේවල් තමයි මෙහෙත් කරන්නේ. ආපහු යන්නේ අතින් ගියා. ඒකයි භයානක. දැන් අපි හිතමු අවුරුදු 500 ආත්ම 500ක් 1000ක් තිරිසන් ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකයට ආවම දැන් පුරුදු තියෙන කොහේවත් පුරුදුද? තිරිසන් ලෝකයේ පුරුදු තියෙන්නේ ආත්ම 1000ක්. එතකොට මෙහි ඇවිල්ලා ඉන්න මේ අවුරුදු 70 80ට අර ටික පරපදියන් ඉන්න ඒකේ තියෙන දේවල් තමයි කරන්න යන්නේ. ඒකේ තියෙන හැටියට තමයි ඉන්දියන්. ඊළඟට ඒකේ තිබෙනා කෙලෙස් තමයි තියුණු කරන්නේ. ආන්න ඒ වගේ මැරිලා ගියොත් එහෙම ආයෙත් උපදින්නේ අතනම. සහ ඒ සමාන තැනම. භයානකත්වය එකයි. හරිම භයානකයි. ඒක නිසා මේ සංසාරී රැඳින්න තියෙන අවස්ථාව වැඩි. ගොඩවින්න තියෙන අවස්ථාව හරි අඩුයි. හරි අඩුවෙන් තමයි පොඩි ඩිංගකින් තමයි ඉඩකඩකින් තමයි පැනගෙන යන්න තියෙන්නේ. දැන් මේ මනුස්ස ජීවිතයේ කියන පොඩි ඉඩකඩ ඊළඟට මේ ජීවිතයේ බුද්ධ ශාසනය කියන මේ පොඩි ඉඩකඩේ අපි එළියට පැන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මිස් වුණොත් එහෙම ආයෙත් යන්නේ කොතෙන්ද? අතෙන්. පෙර ප්‍රේත ලෝකයට ගියත් එහෙම. අපි හිතාගෙන ඉන්නවා ඉතින් අපි ඔක්කොම ඒ පැත්තක යන්නේ නැති. ඒ වගේම අපිට ඔක්කොම දිව්‍ය ලෝකේ සීට් තමයි මේ ඔක්කොම ඇලොකේට් වෙලා තියෙන්නේ කියලා තමයි අපි එහෙම හිතාගෙන ඉන්නවා. කොච්චර දුරට ගරන්ටිද? නේද? තරණි කරන්න පුළුවන්ද? ඒක නිසා මේ අනිත්‍යත්වය කියන එක නිතර මෙනෙහි කරලා මේකින් දුක්ඛත්වය මෙනෙහි කරලා මේ අවාසනාවන්ත අසාරත්වය මෙනෙහි කරලා මේකින් පැන ගන්න ඕනේ. විදර්ශනා කරනකොට ඔක ඇවිල්ලා බොහොම ගැඹුරු විදර්ශනාවක්. මේ විදර්ශනා කරන එක්කිනාට තිබෙනවා ආනිසංස කීපයක්. ඒ තමයි මේක වඩනකොට එයාට දෘෂ්ටි ඇති වෙන්නේ. දෘෂ්ටිගත වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම එකක්. නිවන ගැන කියලා දෙනවා මේ උදාන පාළිය තියෙන්නේ. උදාන පාළිය තියුත් එකේ. තියෙනවා මේ මහණෙනි මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා. දැන් මේක කියන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දෙන්නේ මිනිස්සුන්ට නිවන් දැකලා පුරුදු නෑනේ. නේද? නිවන් අත්විඳලා පුරුද්දක් පුරුවක් එහෙම නෑ. මිනිස්සුන්ට තියෙන්නේ දැකපු දේවල්, අහපු කියපු දේවල් පිළිබඳ මේ සසරේ තියෙන දේවල් වල තිබෙන්නා වූ බැඳීම එකතුව තමයි ඒක තියෙන්නේ. ඉතින් නිවන් දැකපු නැති එක්කෙනෙකුට නිවන් ගැන කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා මහණෙනි. උන්වහන්සේ මෙහෙම දීලා හිතලා තියෙනවා. ඒ තමයි හේතුයෙන් හටගන්න දෙයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? හේතුවකින් හටගන්න දෙයක් තියෙනවා. හේතුවකින් හටගන්න දේවල් තියෙනවා. හේතුවකින් හටගන්න දෙයක් තියෙනවා නම්, හේතුවකින් හටගන්න ධර්ම ස්වභාවයක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම හේතුවෙන් හටගන්න ඇති ධර්මයක් තියෙන්න ඕනේ කියලා හිතුවගෙන. ඒක තියෙනවා මේ සූත්‍රයේක තියෙනවා, ගාථාවක තියෙනවා. හේතුවෙන් හටගන්න දෙයක් තියෙනවා නම් ඒක වෙන්න පුළුවන් නම් හේතුවකින් තොරව, හේතුවක් නැතුව හටගන්න නැති දෙයක් ඒකාන්තයෙන්ම තියෙන්න ඕනේ තියෙනවා. ඔය එහෙම තමයි නිවන් හඳුනාගත්තේ. ඊට පස්සේ තමයි හේතුවෙන් හටගන්න නැති දේ තමයි අසංකත ධාතුව. සංකත ධර්ම තිබෙනවා නම් අසංකත ධර්මෙකුත් තියෙන්න ඕනේ. ඉතින් මේ අසංකත ධාතුවේ හේතුවකින් හටගන්න නැති තැන තියෙන ස්වභාවය තමයි රූපණේ. ඇයි රූපණේ කියලා කියන්නේ? රූපවිල හේතුවෙන් හටගන්න දෙයක්. ඒක නිසා
හේතුවෙන් හටගන්න දේවලුයි හේතුවෙන් හටගන්න නැති දේවලුයි එක සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. ඒක නිසා මේ අපිට තියෙන රූප, මේ පාටවල්, මේ වර්ණ, මේ උස මහත් ඒවා අසංකත ධාතුයි නෑ. ඒවා සංකත වල තියෙන ඒවා. ඊළඟට සංකත ධර්ම වල මේ හේතුඵල ධර්ම වල තිබෙන එකක් තමයි මේ උස මහත පේනවා, සා හිතනවා, හැඩවැඩ බලනවා, ඇලෙනවා, බැඳෙනවා. ওই নানা ප්‍රකාර දේවල් තියෙන්නේ මොකක් මොකක් මොන පරිසරයේද? හේතුඵල ධර්ම තියෙන තැන, සංකත ධර්ම තියෙන තැන. අසංකත ධර්ම වල ඒක නෑ. හිතක් නෑ, විඥානයක් නෑ, සංඥාවක් නෑ, වේදනාවක් නෑ, විඳින්ට නෑ, විඳින කෙනෙක් නෑ, මොකක්වත් නෑ. විඳින කෙනෙකුත් නෑ. දැන් විඳින කෙනෙක් නැති එක හොඳයිද නරකයි? ඒ මොන පදනමක්වත්ද විඳින කෙනෙක් නෑ කියලා කියන්නේ හොඳයි බාර ගන්න. විඳින කෙනෙක් නෑ. තම් හොඳයි. මොකක් නිසාද අපි කියන්නේ විඳින කෙනෙක් නැහැ? ඇත්තටම බලන්න ඕනේ මේ විඳින ගතිය තියෙන හින්දා විඳින හැටි පේනවනේ අපිට. විඳින ගතියක් කියන වේදනාව තියෙන නිසා නේද අපි මේ විඳවන්නේ නේද? ඒක නිසා මේ විඳවන්ට වෙලා තිබෙන්නේ වේදනාව කියන ධර්මය මේකේ ඇස්සේ තියෙන නිසා. ඒක නැති වුණා නම්, ඒක නැති තැනක් තියෙනවා නම් ආයෙ විඳවනවා නෑනේ. ඒක නිසා විඳවන ගතිය හෙවත් විඳින මේ වේදනා ගතිය කරදරයක්. ඒ වේදනා ගතිය ඇති වෙන්නේ හේතුවකට යටත්වයි. ඒක නිසා මේ නිවනේ වේදනාවකුත් නෑ. දැන් සංඥා සටහන් ඉන්නේ මේ හේතුඵල ධර්ම තියෙන හින්දා. හැබැයි නිවනේ ඒකකුත් නැහැ. සංස්කාර එකතු වීමකුත් නැහැ. ඒක නිසා නිවන් දැක්කයින් පස්සේ නෑදෑ යෝටික ඔක්කොම නැහැ. නිවන් දැක්කන් පස්සේ මොකද වෙන්නේ? ඥාති හනු හරේම නැහැ. හොඳයිද නරකයිද? ටිකක් එතන පොඩ්ඩක් අර නිවන් දැක්කට නම් කමන්නේ නැහැ. අර පොඩි දෙන්න තමයි ඔව්ගිලා ඉතින්නේ. එහෙම දිනවනේ. අමාරු ලංකාවට යනකොටත් එහෙම වෙනවා. ලංකාවට යනවා එනකොට පොඩි දෙන්නගෙන මතක් වෙනවා. එහෙම කියලා තියෙනවා. මට කියලා තියෙනවා. එතකොට නිවන් දැක්කන් පස්සේ දැන් ලංකාවට ගියාම ආව එන්නම පුළුවන්. නේද? නිවන් දැක්කන් පස්සේ අපිට එහෙම හැඟෙන්නේ සංස්කාර නොතේරෙන හිඳයි. අපේ පොඩි දෙන්න, අපේ දුවගේ පොඩි දෙන්න, පුතාගේ පොඩි දෙන්න කියලා හිතෙන්නේ ඒ දෙන්න ඒ දෙන්න පිළිබඳ ශුන්්‍යතාවයේ පේන්නේ නැහැ කියන එකයි. නේද? ශුන්්‍යතාවයේ දෙනවා නම් ඒ දෙන්න මේ පොඩි වුණා, ලොකු වුණා, ශුන්්‍යතාවයේ දෙනවා නම් ඉතන සත්‍යයක් නෙවෙයි, පුජ්‍යලයක් නෙවෙයි, ජීවියක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, දරුවෙක් නෙවෙයි, එහෙමනේ තේරෙන්නේ. ඒක ඇවිල්ලා හේතුඵල ධර්මයක කොටසක්. නිර්වාණ ධාත්වේ ආන්නේ කියනා වූ ධර්ම ලක්ෂණය තිබෙනවා. අසංකත ධාතු වල එකක් ලෞකිකයි අපිට අත්විඳින්න පුළුවන්. අපි ලෞකික වශයෙන් ලෞකික හිත්වලිමුත් මේ විඳින එක්තරා විදිහක තිබෙනවා හේතුඵල ධර්මයන්ට ගොදුරු නැවිච්ච ධර්මයක්. ප්‍රඥාවෙන් විඳින්න ඕන, හොයාගන්න ඕන අසංකත ධාතුකුත් තියෙනවා. හේතුවකින් හදිච්ච නැති ලෝකෝත්තර හේකුත් තියෙනවා, හේතුවකින් හැදිච්ච නැති ලෞකික දෙයක්ත් තියෙනවා. අපි ඒක අද අතත් අත්විඳිනවා. අපි අදත් අත්විඳිනවා ඒ ලෞකික මේ හේතුවකින් හටගත්තේ නැති ධර්ම. හැබැයි ඒක විඳයි කියලා අපිට වෙච්ච සුගතියක් නැහැ. වෙච්ච සැපයක් නැහැ. හැබැයි අපිට නැති වෙලා තිබෙන්නේ ලෝකෝත්තර අසංකත ධර්මය. හේතුවකින් හටගත්තේ නැති ලෝකෝත්තර ධර්මය. ඒක ප්‍රඥාවෙන් ඕන. නැත්තම් මේ අනිත්‍යව මේ හිතා ගන්න පුළුවන්. ලෞකික අසංකතයක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ලෞකික අසංකතය ලෝකෝත්තර අසංකත ධාතු ධර්මයක් තිබෙනවා.
ප්‍රඥප්තිය ඒකත් එකක් තමයි. ඒටත් තවත් වඩා එකක් තියෙනවා. ඒක හේතුවකින් හටගත් එකක් නෙවෙයි. ඔහෙ තියෙනවා. ඔහේ තියෙන පාටකුත් නෑ, හිතකුත් නෑ, උසකුත් නෑ, මහතකුත් නෑ. එහෙම ගතිය තියෙනවා. ලෞකික වශයෙන් තියෙනවා. ඒක අපි බල්ලු බල්ලුන්ටත් අත්විඳින්න පුළුවන්. ඒ වුණාට ඒකේ නිවන් ගතිය නෑ. නිවිච්ච ගතිය නෑ ඒකේ. හැබැයි ඉතින් ප්‍රයෝජනයි. ලෞකික වශයෙන් ඔය ඉන්නකොට ඒක ප්‍රයෝජනයි. ඒකේ උසක් මහතක් පහටක් පරණ වීමක් ඒ මොකක්වත් නෑ. අලුත් වීමකුත් නෑ. පරණ වීමකුත් නෑ. ඒක ලෞකික දෙයක්. ලෞකික දෙයක් ලෝකෝත්තර දේ ඇවිල්ලා ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්න ඕනේ. ඒක නැති එක අපිට හානියක්. හැබැයි ලෞකික වශයෙන් හේතුවකින් හටගත්තේ නැති දෙයක් තියෙනවා. ඒක පාටකු දිගක් මොකක්වත් පළලක් නැහැ. උසක් නැහැ. ඒ වුණාට ඒක දැක්කයි දැනගත්තයි කියලා අපි දුකින් මිදහස් වෙලා නැහැ. ඒ තමයි අහස. අහස උසක් තියෙනවද? කලලක් තියෙනවද? මහතක් තියෙනවද? පාටක් තියෙනවද? දිගක් තියෙනවද? නැහැනේ. අපි අහස අපි මේ භාවනා කරන්න ඕනේ අහස අත්විඳින්නේ. නැහැනේ. අහස තියෙනවා. අහස අපිට දකින්න පුළුවන් හිතෙනවා. ඇහෙන්නේ නැති වුණාට හිතෙනවා. අවබෝධ කරගන්න පුළුවන්. ඒක මේ සාමාන්‍යයෙන් ඔය ඒ දිනදා ජීවිතේ මොනවා හරි කරගන්න ප්‍රයෝජනවත් වෙනවා. නේද? හැබැයි අපිට දුකින් මිදලා තියෙනවද? නැහැ. හැබැයි ලෝකෝත්තර නිර්වාණ ධාතුව ලෝකෝත්තර වශයෙන් පවතින නිර්වාණ ධාතුව අසංකතයි. ඒ අසංකත නිර්වාණ ධාතුව මේ එතන රාගයක්, ඇලීමක්, බැඳීමක්, රූපයක් මොකක්වත් නැහැ. වැඩීමක්, හැදීමක් මොකක්වත් නැහැ. ඉතින් මේ අපේ රූප හැදෙන එක, ශරීර හැදෙන එක, ශරීර පැලවෙන එක මේක නැති කරගන්න මේ තමයි වැඩේ.